මොකද දැන් මොකද කියන්නේ තියෙන සාමාන්‍ය සජිත් ප්‍රේමදාස මහත්තයාගේ වරදකුත් නැහැ ඉතින් අනුර කුමාර මහත්තයාගේ වරදකුත් නැහැ ඉතින් ඔව් මහජනතාව වගේ කැමැත්ත කොහොමද දන්නේ නැහැ ඉතින් දැන් මේ පාර මොකද මේ වර්තමාන ආණ්ඩුව ගැන පැහැදිලිමක් නැද්ද වර්තමාන ආණ්ඩුව ගැන ඇත්තට පැහැදිලිමක් නැහැ අපිට බෝලින් තමයි නැති වෙලා නැහැ પાස්පෝර්ට් බෝලින් වීසා බෝලින් ඔක්කොම ඒක රනිල් මහත්තයා කාලේ ඇති කරේ රනිල් මහත්තයා දැනනවද පොද? එතකොට ඔයා තමයි ඇති කරලා තියෙන්නේ. ඔව්. දැන් මේක ගොඩ ගන්න පුළුවන් කාටද? ගොඩ ගන්න කෙනෙක් නැති වෙයි මගේද නේද? ඔව්. රනිල් මහත්තයා කියන යාර පුළුවන් කියලා නේද? ඔව්. බලමු ඉතින් අපි මොකද වෙන්නේ කියලා ඉස්සරහට. TNT එකේ බහුතරයක් ඉන්නේ සජිත් මහත්තයා ගාව නේද? ඒක ඉතින් ගෙම්බු පයින්නා වගේ හෙන මෙහෙන පයින්නා නේද? ඔව්. ඒක නවත්තන්න බෑනේ කාටවත්. බෑ. ඒක ඉතින් පැන පැන යනවා. යනවානේ. ඔව්. හරි හොඳයි. දෙන්නම දෙන්නගේ සජිත් සජිත් හරි අනුර හරි තමයි ඉන්නේ. රජිත් හරි අනුර හරි දෙන්නම් එක්කෙනෙක්. UMP එකක් නැහැ නේද? දැන් ඉතින් UMP ඉවරයිනේ. අර කට්ටිය ගිහින්නේ. කට්ටිය ගියාට වැඩක් නැහැ ඒ බොරු වැඩ. අනුර හරි රජිත් හරි තමයි එන්නේ. දැන් මොකද මේ ජනතාවගේ ආර්ථිකය ගැන හිතෙන්නේ? ආර්ථිකය ඉතින් සාමාන්‍ය විදිහට ආර්ථිකය ඉතින් බෑනේ මිනිස්සුන්ට ප්‍රශ්නනේ. ආ අමාරුයි. අනුරට හරි දීලා බලන්න ඕනේ මොකද ඔක්කොම දෙපැත්තේම හොරුණ ඉන්නේ. මේ පාර අනුරට හරි දීලා බලන්න ඕනේ වෙනසක් එන්න. මැති වෙන බොම තියුණුයි තීරණාත්මකයි. ඔව්. ඔව්. දැන් කවුද ජයග්‍රහණය? සජිත් මහත්තයාට තමයි වැඩි කැමැත්ත තියෙන්නේ. ඔව්. මොකද එහෙම කියන්නේ හේතුව අපිට කියන්නේ. හේතුව එයා දේශපාලකත්වයේ හැටියට පාර්ලිමේන්තුවේ හොඳ දැනීමක් තියෙනවා. ඇමතිවරයෙක් හැටියට හොඳ පළපුරුද්දක් තියෙනවා. ඊළඟට අධ්‍යාපනය අතින් ආර්ථික විද්‍යාව පිළිබඳ හොඳ දැනීමක් තියෙනවා. එයාට හොඳ උමනාවක් තියෙනවා මේ රටේ මිනිසුන්ට යම් කිසි සේවයක් කරන්න, අවංක සේවයක් කරන්න. ඒ නිසා එයා පළපුරුදු නායකයෙක් හැටියට මිනිසුන්ගේ කැමැත්ත ඔහුට තියෙනවා. හැදුවෙත් පෝලිං ඒගොල්ලෝනේ. හැදුවෙත් පෝලිං ඒගොල්ලෝ. ඒගොල්ලෝ නැති කරයි කියලා අමුතින් කියන දෙයක් නැහැ. ඇති කරපු දේ ඒගොල්ලෝ නැති කරා. දැන් UMP එක ගැන පැහැදිලිමක් නැද්ද? එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය අවුරුදු 50ක් විතර හිටියානේ. ඒ නායකත්වය වෙනස් වුණා නම් දේශපාලනේ මීට වැඩිය වෙනස් වෙනවා. මිනිසුන්ගේ අතරට මුදල් ඒමේ ක්‍රමයක් තාම සකස් වෙලා නැහැ. ගැටලු ගොඩක් තියෙනවා. මිනිසුන්ට බොහෝම ආර්ථික අපහසුතාවයකට මිනිස්සු පත් වෙලා තියෙනවා. රටේ යහපත් නායකයෙක් මේ වෙලාවේ බිහි වෙනවා. බිහි වෙනවා. සජිත් තමයි. වගේමෙන් කියන්නේ. ඔව්. සජිත් මහත්තයාවත් නම් සජිත් මහත්තයාට කරගන්න බෑ දැන් ඉතින් එයාගාව ඉන්නෙත් කරපු කට්ටියනේ. දැන් පොහොට්ටුවේ කට්ටියේ ඉන්නේ සජිත් මහත්තයාගාව රනිල් මහත්තයා. පොහොට්ටුවේ කට්ටියේ ඉන්නේ දැන් සජිත් මහත්තයාගාව රනිල් මහත්තයාගාවයි. සජිත් මහත්තයාට කොහොමත් කරන්න බෑ. මම නම් හිතන්නේ කරන්න පුළුවන් ඒ කියලා. කවුරු ආවත් රටට හොඳට සේවයක් වෙනා නම් එච්චරයි වෙන්න ඕනේ. ඔව්. ඔව්. රටේ ඉතින් මිනිසුන්ටත් යුප්පත් මිනිසුන්ටත් හොඳට සලකන හොඳට ආණ්ඩුව ගෙනිච්චොත් හොඳයි. එනකෙනා කොහොමද කියන්නේ? ආවත් ප්‍රශ්නයක් නැහැ. අජිත් මහත්තයාවත් හොඳයි, අනුර කුමාර මහත්තයාවත් හොඳයි. දෙන්නා කොහොම හරි විපතට සේවයක් වෙන්න ඕනේ, රටට වෙන්න ඕනේ එච්චරයි. ජනතාවගේ ආර්ථිකය ගැන පැහැදීමක් තියෙනවද නැහැ නේද? ඒ කියන්නේ දැනට ආර්ථිකය දැනට ඉතින් ජනතාව දැන් ලොකු පීඩනයකින් ඉන්නේ. ඉතින් රටට සේවයක් වෙන්න ඕනේ වෙන්නයි ඕනේ කවුරු ආවත්. රටට සේවයක් කරන නම් පොඩි මිනිහා හරි කැමති. එක එක පැති වලට මාරු වෙලා එහෙම යනවා. ඉතින් ඒක පක්ෂ හොඳින් ඉඳා ඒ පැත්තේ යනවා. ඉතින් ඒ පැත්තේ මේ දිනන බලාපොරොත්තු වෙන්නේ යනවා. ඉතින් ඒ පැත්තේ UMP ඉතින් ඒ පැත්තේ අනිත් පැත්තට යනවා. මේ පැත්තට යනවා. දෙපැත්තම සමානව බෙදිලා යනවා. කොහොම හරි ගන්න රටට සේවයක් දුප්පතට හොඳට සේවයක් රටට බලාපොරොත්තු වෙනවා නම් හරි. කොයි ජන හොඳ නායකයෙක් අලුත් නායකයෙක් රටට ඇවිල්ලා සේවයක් කරන්න ඕනේ. දුප්පත් මිනිස්සුන්ට සජිත් ප්‍රේමදාස කියන්නේ හොඳ මිනිස්සෙක්. නිර්භීතව ඕන තැනක් කතා කරනවා. මොකද හොරගම් කරලා නැහැ එයා. විවෘතව කතා කරනවා මට කියන්න පුළුවන් ඇත්තටම. මොකද ඔය ඔක්කොම කරන්නේ වංචාව. මෙයාලා කවදාකවත් නැහැ. මෙයාගේ නැහැ. මෙයාගේ තාත්තා බොහොම වැදගත් කෙනෙක්. එයා රට පාලනය කරන යම් යම් ක්‍රියාමාර්ග ගත්තේ නැත්නම් ප්‍රෙසිඩන්ට් කෙනෙක් හැටියට ඒක නූගත්කමක්. එයාගේ තිබ්බ ඒ පැත්ත. මෙහෙම දෙයක් තියෙනවා. ඒ කට්ටිය ගාවයි මහින්ද ගාවයි පිටිය කට්ටිය ගැන කියන්න ඕනේ නැහැ. මුළු ලංකාවම දන්නවනේ. රන්ලද බොහොම පහත් මට්ටමක ඉන්න මට්ටමක් තමයි මට නම් නිරීක්ෂණය වෙන්නේ. කියන්නේ මට නෙවෙයි ජන සමාජයට.
කට්ටිය ගියේ යම් යම් කියන්නේ යම් යම් කට්ටියගේ වාසිතකා තමයි ඒ කට්ටියට ජොයින්ට් වෙන්නේ. නැත්තම් මේ රටේ ජනතාවට මේ ලංකාවේ සේවයක් ගන්නවත් එහෙම හැංගීමකින් නෙවෙයි. අද කර කියා ගන්න දෙයක් නැතුව අසරණ තත්ත්වයට පත් වෙලා ඉන්නේ. අද අම්මා කෙනෙකුට දරුවෙක්ගේ මනස වැඩිකරන්න කිරි දෙන්න විදියක් නැහැ. තුන් වේලෙන් දෙවේලක් කන්න බෑ. එක වේලක් කන්න. ඒ කියන්නේ ශාරීරියේ පෝෂණය තුල තමයි මවට කිරි ලැබෙන්නේ. ඒ දේ කරගන්න බැරි මට්ටමකට අද පත් වෙලා තින්නේ. අපිට ඉතින් කවුරු ආවත් එක වගේ තමයි. නමුත් මේ යන විදියට දුවොත් හොඳයි කියලා හිතෙනවා මට නම්. මොකද නොදැක්ක දෙයක් බලාපොරොත්තුව ගිහිල්ලා හිටන් ආපහු හිනවලකට වැටෙනවද? එකපාරක් ඒකට වැටුණානේ. ආයෙ හිනවලකට වැටෙනවද? නැත්තම් මේ යන විදියට යනවද කියනවා. සහිත් මහත්තයාවත් ඉතින් සමහර විට සහයෝගයෙන් කරගෙන යන්න ඉඩ තියෙනවා. එහෙම වුණොත් පොඩි අපිට පොඩි ගැම්මක් එයි සමහර විට. මේ බෝලින් හැදලා කියලා කියනවා. මොකද ඒකට කියන්නේ? මොකටද බෝලින් හැදන්නේ? පාස්පෝර්ට් ගන්න පොලින් මේක අර මේ චන්ද උණුසුම කාලේ දැකපු මිනිස්සු ඉන්නවා. නමුත් අපි ඊට ඉස්සෙල්ලා දැකලා තියෙනවා ඊට වගේ පොලින් ඉන්නවා. ඒකේ තීක ඒක හැමදාම කොහෙන දෙයක් නේ. ආර්ථිකය ගැන සාමාන්‍යයෙන් පැහැදීමක් කියන්නේ ආර්ථිකය කියන්නේ අපි මොකක් හරි දෙයක් කරන්න බෑ. මොකක් දෙයක් කරොත් තමයි අපිට යම් කිසි මුදලක් අතර එන්නේ. ඉතින් අපිට යාවන් කිසි දෙයක් කරන්න පුළුවන් වාතාවරණයක් තියෙනවා කියන්නේ මිනිසුන්ට යම් කිසි සැනසීමක් තියෙන දැන් ඡන්දයක් තියන්න හරි මේ රටක මේ වගේ තත්ත්වයක් ඇති වුණේ එහෙම තත්ත්වයක් තියෙන හින්දානේ. දැන් මට අපිට පුද්ගලව කියලා නම් මට දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ මං. මම බලාපොරොත්තු වෙන්නේ මිනිසුන්ගේ ජන ජීවිතය යහපින් ගත කරන්න පුළුවන් වාතාවරණයක්. දැනට සාමාන්‍ය දුෂ්කරයි. ඉතින් අපි පිළිගන්න ඕනේ ඒක දුෂ්කර වෙලා තියෙන්නේ රටේ තියෙන තිබ්බ මේ පැවැතිලා තිබ්බ වාතාවරණය දැන් මීට අවුරුදු දෙකකට කලින් පැවැතිලා තිබ්බ වාතාවරණය මත දැන් මේ ගොඩනැගිලා තියෙන තත්ත්වයට අපි මූණ දීලා තියෙන්නේ. අපි ඒකාර ජයගත්තේ අපි ජයගත්තට කියන්නේ නෙවෙයි. ඉතින් අපි කරපු දෙයක් නැහැ අත්‍තරම කියනවා. නමුත් අපි අපේ ඉවසීම තියෙන්න ඕනේ. අපි ඉවසීමෙන් යම් කිසි දෙයක් හොයාගෙන කරගෙන ජීවිතේ ගොඩනගා ගන්න ඕනේ අපි. කවගත් පස්සේ ගිහිල්ලා කාගෙන්වත් බලාපොරොත්තු වෙනවට වැඩිය තමන් මහන්සියෙන් හොයා කරගෙන ජීවත් වෙන එක තමයි වටින්නේ. මන් නම් දන්නේ. එහෙට මේ දැන් මේ ගැන මාත්‍රෝ මං ජොබ් එකට සුවිප්පු කරනවා. ආයිද දේශපාලනකාරෝ ජොබ් එකට දේශපාලනය කරනවා. මේ මිනිස්සු වාසි පැත්තට ඉන්නේ මේ මිනිස්සු යනවා. අපි ටිකට් එක විකුණ ගන්න පුළුවන් ජනතාව ඉන්න තැනක් තියෙනවා නම් අපිත් එතෙන්ට යනවා. මෙතන අතහැරලා. මෙතන අතහැරලා අපි ටිකට් එක මෙතෙන්ට වැඩි විකුණ ගන්න පුළුවන් තැනක් තියෙනවා එතෙන්ට යනවා. දේශපාලන කරන මිනිස්සුත් ඒක තමයි බලාපොරොත්තු වෙන්නේ. මීට වැඩි මට මේ දෙයක් කර ගන්න පුළුවන් නම් එයා එතෙන්ට යනවා. රනිල්ගේ UMP ඡන්ද වැටෙන්නේ සජිත්ට. මේ රට කරන්න පුළුවන් සජිත් මහත්තයාට විතරයි කියලා ඉතින් හිතනවා ඉතින්. බලමු ඉදිරියට. සජිත් මහත්තයා තමයි අපිට ඕන කරන්නේ. සජිත් මහත්තයාවත් පොලිං නැති කරයි වැඩක් කරයි රටට. සජිත් නම් කරන්නේ කියන දන්නේ උනාට මේ පාර අනිවාර්යයෙන්ම JP දෙන්න ඕනේ. මේ පාර ඡන්දෙට දෙන්න තීරණය කළා තේ සජිත් මහත්තයාට. එයා වැඩක් කරන්න පුළුවන් කෙනෙක් කියලා අපිට තේරිලා තියෙනවා. පොඩි මිනිහට උදව් කරන මිනිස්සෙක් ඒ වගේ තේරෙනවා. එන්න ඕනේ මේ අලුත්ම ගට්ටියක් එන්න ඕනේ. හිටපු ගට්ටිය නැතුව හිටපු ගට්ටිය ඔක්කොම විනාශ කරලා තින්නේ. සජිත් මහත්තයාගේ මේ අන්ද කුමාරතුමා තමයි එන්න ඕනේ. දැන් UMP එක ගැන මොකද හිතන්නේ? මම නම් UMP ගැන කියන්න නම් කතා කරන්නේ නැහැ ගැන. රටට ඉතින් හොඳක් වෙනවා නම් අපි කැමතියි. මොන වගේ දේවල් දෝන ජනතාවෙන් බඩු බීලා අඩු වල්ලා ඒ තත්ත්වය තමයි අපිට අවශ්‍ය වෙන්නේ. එහෙම නේද? කවුරු හරි කෙනෙක් එන්න ඕන. අනුරා හරි සජිත් මහත්තයා හරි දෙන්නෙක් කෙනෙක් එන්න. ඒගොල්ලන්ට දීලා බලන්න ඕන. නේ? දැන් අරගොල්ල කරානේ අවුරුදු ගාණක් කරානේ එක්කෙනෙක්. මේ නාමල් මහත්තයලා රනිල්ලා කරානේ එක්කෙනෙකුටත් බැරි වුණානේ. ඈ? ඒ හින්දා අපි කියන්නේ මේ දැන් මේ තරගයේ හැටියට මේ සජිත් මහත්තයා හරි අනුර කුමාර මහත්තයා තමයි එන්න මේකට එන්න ඕනේ. Traveler Channel.